නොනවරුණී මහත්තුරුණි, අද කතාව ආච්චි සූටින් ගිහිල්ල. ආයකැන ආචීට චරිතයක් කම්බේලා ඔගක්කරි නාට්‍යියකාරි පිල්ම් එක නෑ ආච්චික මුණපුරා තමයි රඟපාන්නේ. කොහොමති ආච්චි ඇවිල්ල ඇතන මහ ගෙදර ඇවිල්ල මු මහ ගෙදර ඉඳලා දැන් ගෙදර කවුරුත්න ආච්චව තියලෙන්ද විදිියක්න ආච්චෝ සූටින් එක්කන්ගෙන්ට වෙලා දැන් ලොකුම ප්‍රශ්ේ දම් මුණපුදාාර දැන් දෙන්න සූටින් යනෝ. යන ගමන් දැන් ඔන්න ගිය අගීල වැෑන එකම බැස්්ච ආචි හරි මේකටම මේ මෙතන දැන් කියවන් දෙපාය සද්ධ නැටුව ඉන්ද සයිලර්ස් කීනෝ එතකොට කටා කරන්න එපාය සයිලස් කිවම කිවම කතා කරන්න වෙලාවෙත් කටා කරන්න එපා. ඔයා පාඩිය කාලබීල මේ කරනයෝ බලාග නින්දකු මාව ලැජ්ජ කරන්න එපාය. හරි අදි මේ මොක දබම්බල පොඩිවිසරද මොකාද වූ මොක් බලට නිදිමටය නොටද මේ ඉදි අප දහය මොකවන් කන්දදින හැටිමු. ඒම තමා මේවාටින් බජට් කල්ලන කරන්නේ බජත් නැද්ද මෙව්ව තීන ටීනවටින් බැවේ ඇතින ඔට දමුණවාද හරි මටනං ඇති ඉති මං කොහොමත් කන්න එච්චද අද කොල්ල උඹලට කන්න මදින බයකැකිවූ පෙළෙන්තින දෙන්න මංගතුව කිවිතයකත්දයි කියලා චූටි කෝප්පකට දුන්න පෙළෙන්ටිය ඉදකින්වත් මේ පුචේ මෙහටවර මංබල නාට්‍යය බලනවනි දැ මේ ඇවිල්ලා මේ ඇවිල්ල උඹේගේ නේද මගේ ගෙදල් සාලයෝ උඹේ ගෙද සාලිනේ පන්ජ කල තික මෙහතරි මෙහතරි එතකොට අර උඹට අංචි අදින එකා ඉන්න ඌ ඉන්න වෙන්න මෙතර මේ ඇඳගාවල් මෙන්න මේ තිකෙන බව ඌ ඉන්න ඔය කාම්පටි ඒ කියන්නේ දෘෂ්ටයයි කොල්ලයි දෙන්නම ඉන්න එක ගෙදරද නෑ නෑ දැම් මේක ශාලෙ මගේ ගෙදර අවු දෘෂ්ටයාගේ කාම්බරේ ඒ කාම්බරි මොකක්ද බගේ වැඩිය යකෝයිතකට බලනෙවුන්ට ඕක තේරෙන් නෑනිවා තේරෙන් නැතිවට තම කරන්නේ ඉකායික දෘෂ්ටයාගේගේ සා කොල්ලගේගේ දෙකම එකතම මොනවදවා මෙබල නාට්ටි කෙරුවා යික්ක ඉතින් මේක කුෂ්ිය පැත්ත තමා මගේ ගෑල්ලොමයාගේ කුච්චිය කෝබලන්ට ඔවුනන්නම් යකො එක ගෙතර දොක්කොම සූටි නොනවරුණී මහත්තුතුනි, අද කතාව ආච්චි සූටින් ගිහිල්ල. දැන් ඔන්න ආච්චි සූටින් ගිහින් ආච්චි දැන් ඔන්න එක්ක කර ගිහිල ගෙතර ඉති ඉඩ විදිියන්නෑගේ එක්කකින් මුණු පුරාට වැඩේ කොරන්න දෙන්න ඉවර දොඹේ කෑල්ල කොල්ලෝ බේකෑල් ඉවරයි ඉවරයි හොඳට කර ඒකවන් දැක්ක තවටී දතාව පස්සි කනුවට හෙත්තු වෙලා ඉඳගෙන කියාගෙන කියන්න ඇඳ තියන්නේ නේද අරු කැමට අවුලුක් කොන්න එතකොට මං බලා හිටිය ඔම් බලා හිටිය ආච්චි මං බලාගෙන හිටිය මොන අද මං බලන් හිටිය මාත් බලන් හිටිය නෑ අදාද වන්සේ කැවිල්ල දැන් ආචිත වැන්දි අවු ඇන්ද තමයි වැන්ද තමයි ජාති හකවලා නිකං හිටිය ඕකගේ මූන බලන්ද මම කවගේ දුෂ්ට දුර්දාන්ත මිනිහෙක් පෝ ඇයි කියහන්නේ ඒ කියන් දෙපා ඒ මනුස්සයාද කොත්තර උඩව කොල දී නොද මට උඹ දන්නේ ඕක තමයි අරුන් එක් එක තුලා උඹට අංචියදී උඹ දන්නේ නේව මමනේ දන්නේ මමනේ නාට්‍යය වලන්නේ ඕකත් අනි තනි දුෂ්ටය උඹට හොඳ මූුණ පෙන්න්නගෙන යටින් උඹට යතක උත්තු ඇල කොන්න යතක උත්තු නෑ වේමිනිිය තමා මාව මේ නාට්‍යියට ගත්තෙත් බොද කියන්නතු හිටපු ඕකනි දැන් අර ඇමති අයික එකතුලා උඹට උඹට මෝ මරන්ඩ හඩන්න ඔබ දන්නේ ඉතිඒ නාට්‍යියන නාට්‍යය වන මට ඕකට හෙමන එයා හරි ඔන්න මන්සේක් මේ පිල්ටක ඉන්න හොඳ නළුවෙන්නේ හොඳ පිල්ටක හොඳ වෙන්ද මන්දන්න උගේ මූුණවල පක් හැටි ලේකඳු ලක්න ඕක කොහකේ නාටියාටියයා මාව මේ නාටියට ගට්ටෙට නාට මට දැන් ඕකයි මූුණවල කතා කරන්නේ උඹට කොන්න දේවල් මොම් බලාගනීන නාටි ඒක එක්ක කතා කරන්නේ ඕක වැඳලාව හොඳ මිනිියෙන්ට මම ගහන්ඩ ඇ පයින් ඕකට දට්ටික වරකය නොනවරණී මහත්තුරුණි, අද කතාව ආච්චි සූටින් ගිහින් ආච්චි සූටින් ගිල්ල දැන් ඔන්න ආච්චි ගිහිල දැම් බලාගෙන ඉන්න බලාග රිදල මුකුත් කියවන්ද යන්න සයිල ස්කුවන එකක් ඉන්න පැත්තකටලා බලාගෙන හැබැයි ඔක්කොම මීතරය දාංගඉන්නේ.
ඉඳලා එනකොට ඔන්න ඊළඟක ඉවර වෙලා ආව මුණුපුරාව. කට් නේද? කට් කරා නේද? අවුද කට් කරා. ඔව් කට් කරා. අර කෑගහනික කවුද කට් කට් ගග? ඔහේ මියා. කවුද? ඒ ඇසිස්ටන්ට් ඩිරෙක්ටර්. ඌ තව හරි කෑගහ හිටුවේ දුව දුව කොල කෑලි අරගෙන. ඌ දැස්සය වෙන්න ඇති නේද? ඔව් ඔව්. ආච්චි. හා? මම සීන් එක කට් කරනකන් හිටියේ ෂොට් එක. ඔව් මොකක්? ඔයා මොකද ආදාර මනුස්සයර වැන්ද ගිහිල්ලා. වැන්ද කියන්නේ බං හිටද? හාමුදුරු නමක්නේ. හාමුදුරු නම නෙවෙයි ඒ ඇවිල්ලා චරිතේට ඉන්න එක්කනෙන්නේ. එයා මෙන්න ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙවෙයි. තිම්බම් මොක වුණත් බං මං වැන්දේ මගේ හිතේ තියෙන බත්තියට චීවරේට. චීවරේට නේ මං ගරු කරන්නේ. චීවරේ දාගෙන ඉන්නේ නළුවෙක්නේ. නළුවත නෙවෙයි මං වැන්දේ. මං වැන්දේ චීවරේට. චීවරේට නෝ උමිනාවේ ගියා. ඒක මතකවන්නේ නෑ. මං දන්න ඕකව මං දැකලා තියෙනවා. ඕක අද මොකද බං අද කරන නවනින් ගිරා වැඩි. ඇයි අරයකාර චීවරය පිටින් ගිල්ලර කෙල්ලෙක් බඩාගත්තේ? ඉතින් ඒගොල්ලෝ යාළුවනේ. අපොයි ඇයි අනේ මේවා බලන්න උනානේ මට. ඉතින් එයා ස්වාමීන් වහන්සේ කෙනෙක් නෙමෙයි එයා නළුවෙන්නේ. අන්න අන්න එපා අර කනුවට හෙට්ටුලට ඒක බොන්නේ. සෙල්ෆි ගහනවා. ඇයි බං මේ මොකද්ද මේ කොන්න නවනින් ගිරා වැඩි? අපිට ගලවල දාපන් ඕක චීවරය ගලවල කයිසම ගන්න බලයි කොල්ලෝ. මාද යන්නේ ඔයා බටකට ලයින්ද කියාපන් මං කිව්වේ කිය. නෝනාවරුනි මහත්තුනි අද කතාව ආච්චි ෂූටින් ගිහිල්ලා. ආච්චි දැන් ෂූටින් ගිහින් දැන් ආච්චි එක්කන් ගිහිල්ලා මුනුබුදා කතාව දන්නෝනේ දැන් මේ ගෙදර දාලා එන්න බැරි හින්දා එක්කන් ඇවිල්ලා. දැන් ඔන්න ලන්ච් බ්‍රේක් එක වෙලාවේ ඔන්න ආච්චි දැන් කට්ටිය ඉන්නවා. ආච්චිත් කැම ටික කාලා ආච්චි ආවා ඇවිල්ලා ආච්චි දැක්ක මුනුබුරා ඉන්නෝ කකා. මෙහෙට දීපන් මැදීව කොල්ලෝ. ඇයි මැදීව මොකද කරන්නේ? මෙහෙලෝ මෙහෙලෝ කිව්වෝ. ඇයි එන්න කිව්ව නේද? හරි අයි 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 මෙහෙට උඹට ලැජ්ජාව කියලා දෙයක් නැද්ද? ඇයි ඕකුන් එක්ක ඉදිකට ඉඳගෙන හරි හරියට කන්නේ? ඉතින් වැඩ කරන කට්ටියනේ. වැඩ කරන කට්ටිය වුණාට උඹට අංචි අදින වලුගුත් තේරුකන් කොන්න යටි කූට්ටුව ටික ඔය වටකරන් කන්නේ. ඕක අර එමතිය. ඕක තමයි උඹ මරවන්න හදන්නේ. ඔකට උදව් කරන්න යන්න අරු අර ඉන්නේ. ඕක ඊළඟට දුස්ත්‍ය. උඹට ලැජ්ජාවක් නැද්ද බං? උන් කරන වැඩ මෙච්චර උඹට අංචි අදිනේ උන් එක ඉඳන් බත් කනෝ. ගින් මේ ඕකුන් එකතු වෙලා කෑම ටිකට වහ ටිකක් දැම්මත් ඒකයි මම බත් ටික අරන් ආවේ. නෑ නෑ මේ ඔක්කොම මේ ප්‍රොඩක්ෂන් එකේ කෑම කන්නේ එහෙම වඩන්නේ. ඕක ඒ වුණාට කියන්න බෑ. අර අර එම තියාගෙන ඉන්නේ. ඉතින් ඒ ඔක්කොම යාළුවෝ මගේ නළුවනේ. නළුව අන්න අර තනියෙන් කනෝ. අර උඹේ හොඳම යාළුවා. ඒ චරිතෙට නේ උඹේ යාළුවා. ඒක කපන් ඔක රච්චරන් කොල්ලා උඹට කුඹුරි ආදරේ. ආයිටි ඩන් එක තමයි. දන්නක කියන්නේ නැන්ද? ඒ ඌ යාළුවා වුණාට ඌ ඇත්තටම ආට්ටක යාළු නෑ. දැන් ඌ හිමීට ප්‍රොඩියුසර්ට කියලා දින්නේ මේ මාව හිමීට කපලා ඌව ප්‍රදාන්චරිත කරන්න කියලා. අනේ කවුද අරුන්ද කිව්වේ? අරුන් නෙමෙයි ඕක තමයි. ඒක තමයි කරන්නේ. ඕක මහා එපා කරපු එක. උඹට හොඳට නරකට ඉන්න උඹගේ දියුණුව ප්‍රාර්ථනා කරන කොල්ලා ගැන කියලා. ඒ නාට්‍යනේ. නාට්‍ය තමයි. නොනවරුනි මහත්තුරුනි ඔන්න අද කතාව ආච්චි ෂූටින් ගිහිල්ලා දැන් ඔන්න කතාව දන්නෝ. දැන් ඔන්න ලන්ච් බ්‍රේක් එක ඉවරයි. ඊළඟ ෂූටින් පටන් ගත්ත ඔය අතරේ ඒ ප්‍රධාන චරිතය රඟපාන නිලියත් ආවා සෙට් එකට. දැන් සෙට් එකට නිලියත් ඇවිල්ලා ඉන්නෝ. ඉන්නකොට ඔන්න ආච්චි ගියා කිට්ටුවට කොල්ලගේ කිට්ටුවට. උටේ ආ මෙහෙට වරි ආ මෙහෙට වරි ඇයි උඹ පැටල ඇවිලා ඉන්නේ හිතන තරම් හොඳ හේකට නෙවෙයි. ඒ කියන්නේ? උඹ හිතන්නේ මේ පංච කල්යාණියක් නිකන් කියලා වැඩක් නෑ කතාව. අර උඹට කෙල්ල උඹේ? උඹේ කෙල්ල? මොන කෙල්ල? කෙල්ල කියන්නේ මෙයා බං අනුත්තරා. ඕ? චීත්ත ගවු මැඳලා නිකන් 10ට ගහින්ද බැරි වගේ ඉන්නේ. අන්න ඇවිල්ලා කාරේකින් බැස්සක එක්කද මන් දන්නේ. කොට කවිසමක් ඇඳගෙන අපෝ ඒකිගේ තියෙන චීත්ත ගවු මැඳලා අම්මේ ඉන්නකොට නාට්‍යයේ මම හිතුවා අපෝ මෙන්න අපේ කොල්ලට ගැලපෙන කෙල්ල කියලා.
නෑනෑ විශ්සුඩ මගේ අත් එක මොක්කත් සීන්න ගන්න සීන්න ගන්න තිවුණා සීන්න ගන්න තියක හොඳයි සීන්න මං හිතුඹට හොතට ගැලපෙනවා කියලා දෙන්න හොඳට යනවා කියල මම හිතුයි. අපාද බලංකු අර ඉන්න කැත එකයික ඒ මදිව තුඹ දන්නවද මෙහටවර මෙහත වරෙන් ගො කියන්න යි අද කොල්ලගේ එක්ක ඇවිල්ල වාහනයෙන් බැස්ස බැහැලා ඌගෙන් අලලට ඒකීෂකක් දුන්න දීල ඌ ගියා විතරයි හෙමිහිට මම බැලුව කොහ ඇතද යන්න කියලා ගිහින් පඩිවුසරය වාහනයට දැකල පඩිවුසරය නලලට කිස්සකක් දුන්න. ඔන්න ඔන්න තත්ත්වේ උඹ එහෙම අහුවෙන්ට පාම රත්තනම් පුටේ උඹට නෑ යන්න අත්තියනෙ මගේ කෙල්ල ඇත්තට මය කෙල්ලක් නෙවේ ඇත්තට උඹගේ වුණට උඹගේ තියෙන පොඩියන් ගෑලුම්කම මන් දකින ඕන උඹල දෙන්න ඔය ලව්පාට ඇත් කරන්නකොට උඹේ මූන ඒදි නාට්‍යයනෙ නාට්‍යය තමයි අරේ කාරකයා ඔයාගේ හශ්වට එතකොට පඩිවුසරය නලල ඉම්ඹ මොකටද ඒ යාළුවන ජයගොල්. නොනවරුණි මහත්තතුනි අද කතාව ආච්චි සූටින් ගිහිල්ල දැන් ආච්චි සූටින් ගිහින් එන්නම කේෂක ද මුණපුරාට ගෙනිච්ච මෝඩකම කියල හිතන වැට ඇවිල්ල මොනෝ හරි කියන ඔන්න බලාගෙන හිටිය ටික වෙලාව සද්ද නොකර හිටිය ඉඳල ඔන්න ආයාව කොල්ලෝ ඉවරද ඉවරයි ඉවරයි තව ටීන පස්සේ බලාගෙන කනුවට හේත්තු වෙලා කියාගෙන කියාගෙන යන්න තියෙන ඩයිලොක් ටික නේද වැරදුන විතර කොලෝසප් එකක් ගන්න ඒග උඹගේ ඩයිලොක් එක වැරදුත් කලෝෂප් එකරගෙන එත ඉඳල මේ කොන්නන ආචිද සූටින් දන්න ඒගන්නේ මනද මොකුත්නෑ මං කියන්න සොට්ටික කලෝසප් මිටි සට් වයි්ටිගෙන කරන්න වන්ද නෝද පුතේ අ ඕක බොරුවට ඔය උඹරත් එක කතා කර අමාරුක මොකට හොද සලිතිී නොහදද කවුද ඔය තඩිය ඇමටිය ඕකට ඕකගේ ඉඩන් තියෙනවා ඕකට ළමයි රුපියල් දහඩහක් ඉල්ලනවා පියල් දහඩහක් ඉල්ලනවා අනිද්දත් දෙන්නකි දෙන්ඩ එපා දෙන්ඩ එපා ඕකට පිරේද හම්බුණා කොන්ටරත් එකකින් කෝති දෙක පිරේද අන පාරක් හදපු කොන්ටරත්ක සල්ලි ඒ නාට්‍යයන නාට්‍යිය කෝති දෙක කම්බුණ අනිතක මේ වූමය ඌ ඇවිල්ලත් උඹට මෝක හොඳ මිනිිය නම ඕක උඹෝ මරන්ට කොන්ත රත්්ක දීන තියෙන්නේ නෑ මිනිිය ඇමති චරිතයන්නේ කරන්නේ මිනිිය මේ දුප්පත් අයිසක මිනිිය සීජියාරක වැඩ කරන බඩහින්ද ඇමටිකමට ගත්තේ බඩහින්දට ගත්තේ නොන අවුරුණි මහත්තුරුණි අද කතාව ආච්චි සූටින් ගිහින් දැන් ආච්චිවෙක්කගෙන අන්ඩ වෙලා සූටි මුණපුරාට මුණපුරා නාට්‍ය ප්‍රධාන චර්තයක් කරන්නේ ඉතිං දැන් ඔන්න ආච්චී දැන් ඔන්න හවස සූටිං ඉතින් පහමාතිතයට ඉවර වුණා ඉවරච්චකමන් කටිය සැට්වෙලා ඉතින් ඔන්න පොඩි ගතන ගහක්කර පොඩි සට්මෝල්ට එකක් දාගෙන ඉන්න මුණපුර සැරිසර අයිල්ල ආච්චිට පොඩක් කතා කරනවා යනෝ යනකොට ඔන්න ආච්චි මුණපුරාට කතා කර පුචේරි යයි යන් ගෙදරය ගෙදර යන්ට තමයි ඉදිරි යන් මොනට බම් මේ වැද ඇයි ඇයි කියලහන්නේ අර චීවරේ දාගෙන හිතපු එක අර බලපං අර බොනවා අතද එමිනිිය නළුවෙක්නේ නළුවෙක් වුණත් බං ඌ ජනගන්ද ඕන ඌ චීවරය ඇඳපු දවසක් අද එහෙම දවසක ඌත බොන්ද නොකට කට උල්ල ගිලිපෙනල්ලම් මගේ කෙන්න්නගේන්න අරි ඔයාට වැඩක් නෑ අපිය අපි අන් අනිත්තකවේ අද නිලිය කියලා උඹගේ නිලිය අර චීත තෙවුඩිච්චි චීතය නංගීතිය උඹගේ වර මොකසාද වැදල මිනිිය කියල නයට බස්සලරිය කියලා ඔව මහත්්‍යය මහත්්‍යය තම ඌූත ගහන්දවර මෙව්වතේ වනවට ගෑනුම් සල්ලි හම්බනේ එවන ඇති ඉස්සර කොරගෙන අන්ට මහලකු නිලිය කියලා අද මොකවර මුකුළු අර පඩීසර කොච්චර ඇති ඒ නාට්‍යෝල පඩිසර්ගේ යම නාට්‍යය මෙයා ඉන්නෝන ඉන්නවන්න ඉන්නවන්වාට තේරෙනවා බොව්වා වශත ගියා අපිට ඉහනිකට පැහුණිමේ අක්ක ලටනවෙයි මටඋන් උකුළු මුකුළු මට තේරෙන් ඇද උඹ මේ වුවෙන් අයිල මේ ශේස්ත්‍රය හැටියාච්චි මොන ශේස්ත්‍රය ඇති බම්මේ
මොන නව නිංගිසාාවද මෙන්ම ගෙදදක හිල්ලවරෙන් අරමගේ කුමුරු අක්කර කාලක් කියන බොට දෙන්න එක වැද කරන්න ඉතා ඇති මෙව්ය රඟපෑ වරයන්න.